ජාතික ජනබලවේගේ ජනාධිපතිවරණයේ ජය ගැනීමත් සමග පාර්ලිමේන්තුව විසුරා හැරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා තරඟ වැදීමට මේ වන විටත් බොහෝ දේශපාලන පක්ෂ මූලික සූදානම් වීම ආරම්භ කර තිබෙනු දැකිය හැකි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ජය ගැනීම සඳහා පුළුල් සන්ධානයක් ගොඩනැගීමට ප්‍රධාන පක්ෂ කිහිපයකම අරමුණ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡාවට කිහිපයක්ම පවත්වා තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරඟ වැදුණු රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන් පාර්ශ්වයන්ද පසුගියදා සාකච්ඡා කළේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමත් සමග ඊයේ පස්වරුවේ කොළඹ මල්පාරේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. එක පක්ෂයකින් එක කණ්ඩායමක් හැටියට ඉල්ලන එක ස්ථිරයි. හැබැයි මොකද්ද පක්ෂය මොකද්ද ලාංඡනය කියන එක අපි අලියා ගැනත් හිතනවා, කුසලානේ ගැනත් හිතනවා, පුටුව ගැනත් හිතනවා, මේ හැම දෙයක් ගැනම හිතනවා. බුලත් කොලෙත් තියෙනවා. එක පෙරමුණකින් අපි සියලු දෙනාම තරම් කරනවා. එක්ක ආණ්ඩු පක්ෂ බලය ගන්න, එහෙම නැත්නම් ශක්තිමත් විපක්ෂයක් හදන්න. ඕමාගම කුල්ල කුජීත වුණාද? ඕමාගම විතරක් නෙමෙයි, රට ඇතුලේ සියලුම ප්‍රදේශවල ජනයා විශාල බලාපොරොත්තු හා ප්‍රාර්ථනා ඇතුව අපි කියන ආර්ථික යථාර්ථයන් පිළිගත්තේ නැහැ. ඒක නිසා ඔවුන් වෛරෙන් මගේ මේ සියලුම මේට වෙනස් අලුත් අර්ථදා බැලීමකට කන්ද පාවිච්චි කළ තියෙනවා. විශේෂයෙන්ම අපි ශක්තිමත් විපක්ෂයක් ඇති කරගන්න. අපිට අවශ්‍ය නැහැ අනු කුමාර ජනාධිපතිතුමාට වැඩ කරන්න බැරි විදියට ආණ්ඩු බලය ගන්නවත්. ඒක නෙමෙයි අපේ අවශ්‍යතාවය. මේ වන විට පුළුල් සන්ධානයක් සඳහා සමගි ජනබලවේගයේද යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබෙනවා. අපිට කිසි අභියෝගයක් නැහැ. අපි දන්නවා හොඳටම අනුර කුමාර දිසානායක මැතිතුමගේ රටේ බහුතරය 50% ඉලක්කයට ළඟා වීමට නොහැකි වෙච්ච කඳවුරක්. එතුමාට ලැබුණට වැඩිය විපක්ෂයට එතුමාට විරුද්ධව මෙරටේ වැඩි බලවේගයක් තියෙනවා, වැඩි මතවාදයක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතිසත්ය තුළ විපක්ෂය තමයි බලවත්. ඒ නිසා විපක්ෂයට අනිවාර්යෙන් අපි කඳවුරක් විදිහට එක රාශි වුණොත් අපිට 113ට එහා ගිය ප්‍රමාණය මේ ප්‍රතිඵලයත් එක්ක ගත්තොත් අනුර කුමාර දිසානායක මැතිතුමට 100කට ආසන්න 104කට ආසන්න ප්‍රමාණයකට තමයි මන්ති දූරෝ යා හැකිව තියෙන්නේ. ඉතින් ඒ නිසා උත්සාහ දරනවා මේ රටේ අලුත් වෙනසක් ඇති කිරීම වෙනුවෙන්, මේක රටේ වෙනස් ජනතාව විල්ලුවේ වෙනසක්. ඒ නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති සජිත් ප්‍රේමද කඳවුරු දෙකකින් පත් කරපුවාම එතකොට කාටවත් කඹේ කඩාගෙන දුවන්න බෑ. ඒ නිසා හරියට විනිවිද භාවයක් ඇතුව මේ රටේ වැඩවේ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් අද උදෑසන කොළඹ මල්පාරේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වුණා. දේශපාලන පක්ෂත් සමග අපි සාකච්ඡා කරනවා. ඉතින් අපි හිතනවා 4 වෙනිදා වෙනකොට අපිට අවශ්‍ය සන්ධානය සෙසු පක්ෂ සමග පිටිදිරියට යන්න පුළුවන් වෙයි කියලා. සියලු දෙනාගේම අදහස තියෙන්නේ මේක එකතු විය යුතුයි සියලුම පක්ෂ. ඒ එකතු වීමට අවශ්‍ය කැපකිරීම කරන්න සියලු දෙනාම කැමති විය යුතුයි. දැන් සජබෙත් එක්කමද යන්න හදන්නේ ඔබතුමාලා? සජබ ප්‍රධාන වශයෙන් සජබ. මොකද අපේ බේස් එක කොහොම වුණත් UMP හා සජබේ කියන්නේ එක මිනිස්සු ටිකක්. ඒ ඡන්ද දෙකම එකතු කරොත් මම හිතන්නේ ජේපී එකට වැඩිය දැනට තියෙනවා. ඉතින් ඒක නම්බර්ස් වලින් යථාර්ථයක් කිරීමට පැහැදිලිවම සජබයි UMP එකයි යම් කිසි කිවිසුමකට එන්න ඕනේ. ඔයෙත් සාකච්ඡා කරලා තියෙනවා එරුවන් විජයවර්ධන මැතිතුමා. ද නායකතුමත් එක්ක කතා කිරීමට ඒගොල්ලන්ගේ කණ්ඩායමක් බලාපොරොත්තු වෙනවා. ප්‍රේමදාස මහත්තයාගේ පුරුල් සන්ධානයෙන් එතුමාගේ කණ්ඩායමෙන් එතුමා මැතිවරණය මෙහෙවයි කියලා ඒක එකක් අපි එක පිළිගන්නවා. ඒගොල්ලන් කියනවා අපේ පක්ෂයේ අභ්‍යන්තර නායකත්වයේ වෙනසක් විය යුතුයි කියලා. ඒකට අපේ බහුතරයක් විරුද්ධයි. ඒක කියන්නේ අගමැතිකම සජිත් මහත්තයට ලබා දීම සිදු කරනවද එකතු වෙලා සම්දාන විදියට? සම්දානයක් වුණොත් අනිවාර්යෙන් අපිට එතෙන්ට එන්න වෙනවනේ. ඒක බහුතරයක් ඒකට කැමති වගේ අදහසක් තමයි තියෙන්නේ. පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් කැමති මේ අපිත් එක්ක එන්න.